නොබටයක් කපන්න යන ගමන් ඉන්නේ හම්බුණා ද නොබටය නොපඳුරා මේ පඳුරෙන් එකක් දැම්මම කපා ගන්න යන්නේ හොඳ එකක් බලා කපා ගන්න ටිකක් මහත එකක් උනත් කමන්නේ ඒ වුණාට මේ පොළ පාට එවනම් එච්චර හොඳ නැහැ ඉතින් බලලා හොඳ කෙලින් ගහක් කපා ගන්න කෙලින් ගහක් කපා ගත්තාම වැඩේ කරගන්න පුළුවන් ලේසියි බැයි මේක මං කපා ගන්න යන්නේ ගුණන් ඉපල්ටි කපා ගන්නනේ දැන් ඊළඟට අපි කරන්න ඕනේ මේක කපා ගන්න ඕනේ. කියන්නේ මේ ආයිනි පුරුක අපි ඉතුරු කරන්න ඕනේ. එහෙනම් මේ කපද්දී අපි ඔයගලන්ට කීයදක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපි මන්නම් පාවිච්චි කරන්නේ මෙතන පොරවක් තමයි පාවිච්චි කරන්නේ මේ පොරව මේව කරද්දී මේ පැත්තට කොටන්න මුලින්ම ඔයගලන් මේ ඕන තැනක රඳවා ගන්න. දේශි පාස් තැනක මේ වගේ මේ පැත්තට ගහන්න නැත්නම් අර පැත්තෙන් ගහුවොත් මේක මේ පුපුරන්න ඉඩ තියෙනවා. ඒත් ගහලා මේ පැත්තේ මේ ගන්න ඉඩ තියෙනවා. කරගෝ කරගෝ හරියට කපන්න. එන්නේක අපි කපාගත්ත මීතන පුරුකට හානි වෙන්නේ නැති විදිහට මේ පැත්තෙන් තමයි අපි ඉන්දන ඇතුළු ගන්නේ සිදුරු හදාගන්නේ මේ පැත්තේ බිරුවට හානි වෙන්න හොඳ නැහැ මුලින් මේ පැත්තට කොටලා අනිත් පැත්තට කොටන්න ඕගොල්ලන් කීයක් හරි පොරවක් හරි පාවිච්චි කරනවා නම් මේකේ අවුලක් වෙන්නේ නැහැ පොරව පාවිච්චි කරත් තමයි ඊතර වැඩිය ලේසි වැඩේ වුණාට පරිස්සම් වෙන්න මේ පුරුකට නානේ ඉන්නේ විදිහට අඩු කරගන්න ඔගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ ඔගලන් කපා ගන්න
හුණ වටේ පේනවත් ඇති මේ වගේ ඇතුලේ මේ මේ පුරුකට හානි වෙන්නේ නැති විදිහට තමයි අපි හදාගන්න ඕනේ මේක. මේ වගේ ඇතුලේ පුරුකට හානි වෙන්නේ නැති විදිහට හදාගන්න. පුරුකට හානි වෙන්නේ නැති විදිහට හදාගන්න. මේ වගේ තමයි හදාගන්න ඕනේ. ඊළඟට අපි මේ පැත්තත් මේව කරගමු. අනිත් පැත්ත. අනිත් පැත්ත කොටසත් අපි කපාගමු. මේ පැත්තත් අපි මේව කරගන්න ඕනේ. ඒකම පුරුකක් වෙන්නම ඕනේ නැහැ. පුරුක තියෙන තැන ඒ කියන්නේ මේ වගේ පුරුකක් තියෙන තැනම වෙන්න ඕනේ නැහැ. මේ මේ වගේ තැනකින්වත් මේව ගන්නකොට මෙතන පැල්ලා හින්දා මම මේ පැත්තෙන් ගන්නවා. මේක පුරුක් අහක් විතර එතකොට තියෙනවනේ. මේක අපි පුරුක හරලා ගන්න ඕනේ. ඒ කියන්නේ අයිනි පුරුක ඇරෙන්න අනිත් ඔක්කොම පුරුක් කඩන්න ඕනේ. දැන් මේක මේව කරන්න ඕනේ. මේක දැන් පුරුක්ටි කඩා ගන්න ඕනේ. මේකේ සැපත්තක් දැන් කිව්වා ඉස්සෙල්ලා පුරුක් මේ කඩන්නේ නැහැ කියලා. අනිත් පැත්තේ මේ තියෙන ඔක්කොම පුරුක් ටික ඔක්කොම කඩන්න ඕනේ. ඒකට මම අලවන් ගුරුට්ටි කඩාගෙන යන්නේ පහස්තනකින් තියාගන්න. කුරුට්ටි කඩද්දි මේ කඩද්දි ඕගොල්ලන් මේ අලවංගු ගද්දි යන දුරපමණින් හොඳට බලාගෙන මැනගෙන මේවා කරන්න නැත්නම් අර අන්තිම පුරුක කැඩෙන්නේ ඉරදී. එන්න මම මේ අයිනකට හේතු කරගත්තා මේ කඩන් ඒ
ඉල්ල හදලා තියෙන්නේ අපේ දැන් තියෙන්නේ මේක ටෙස්ට් කරලා බලන්න මුලින්ම අපි ගුන්දෙන් තදා මේකට දාන තදා රත් කරගත්ත උණ වෙඩිල්ල අපි ඊළඟට අතුල ගන්න ඕනේ. මේ වගේ බිඳ මේකේදී ඔයගලන්ට කියන්නේ මේකදී ඔයගොල්ලන් හුලන් ගහන්න කුම්පයක් ගන්න ලාම්පුව පස්සු කරගන්න ඉස්ස වැඩේ ලේසියනවා. මම මුලින්ම ගන්නේ මේකේ හුලන් ටිකක් ගහන්න ගාගෙන හුලන් ටිකක් ගහන්න නැත්නම් අමාරු වෙනවනේ. හුලන් ටිකක් අඳුර ගහගන්න. මේක හොඳට රත් වෙලා තියෙන්න ඕනේ. මේක හොඳට උළුස්සක් දාලා රත් කරන්න. දැන් ගහන්න තමයි තියෙන්නේ. ඊළඟට මේකට පොල් මේ පොල් හනසු තියෙන හනසු කෑල්ලක් ගන්න. කෑල්ලක් අරන් මේ වගේ උබල ගන්න. උබල අරන් මෙහෙම පොඩ්ඩක් පස් කරගෙන ආයි මේ වගේ මේක අරන් ගහලා මුල හදයක් ගන්න පුළුවන් පොම්පෙන්. පොම්පෙන් ගහලා ටිකක් කරලා තියන්න. උඩ හොඳ හදයක් ගන්න. ඉතින් බලන්නසෙන් ටිකක් කරලා තියලා මුංගල ඊට පස්සේ තව මේ වගේ රිදි කැල්ලක් තියාගෙන ඉන්න එහෙම පත් වෙද්දි මේව ගන්න.